ඔබගේ ජීවිතයේ ඔබට වගේම සමගි දෙමාපියන්ට ගොඩක් වටිනවා. ඉතින් මේ වගේ අවස්ථාවක මෙහෙම කෙනෙක් ඔබව හිර කරලා අල්ලගත්තොත් මේ ක්‍රියාවලිය ඔබේ පාසලේදී මහාමගදී පෙරන්සලකදී එහෙම නැත්නම් අපි පහුගිය දවසක දැක්ක වගේ තෙල් පොලිමකත් මේක වෙන්න පුළුවන්. ඔබ දකින්නේ තෙල් පොලිමක එක තරුණයෙක් මේ විදිහට යම් නිලධාරියෙක් හිර කරලා අල්ලගන්නවා. අපි දකින්නේ මේක ඊටාම වැරදිම නරකම දේ තමයි. පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා මෙහෙම ඉර කරලා අල්ලගත්තාම ඉස්සරහ ඉන්න කෙනාගේ බෙල්ලේ උගුරු දණ්ඩ නැමිලා මේ අත තද වුණායින් පස්සේ මෙයාට හුස්ම ගන්න බැරුව යනවා. බෙල්ලෙන් ඉහළ මොළයට රුධිර ගමනය අවහිර වෙනවා. මෙහෙම වෙන කෙනෙකුට මුලින්ම වෙන්නේ මේකෙන් බේරෙන ටිකක් දඟලනවා. මේ වගේ දඟලීමක් කරනවා බේරෙන්න. සමහරට මෙයා අත් උස්සලා කෙනෙකුට උදව් ඉල්ලනවා වෙන්න පුළුවන්. මේ වගේ ඉතින් ඔබට පේනවා ඇති මෙයාගේ බෙල්ල එන්න එන්න මෙයා දඟලන හිර වෙනවා. එහෙම වුණාම මෙයාට කෑ ගහන්න බැරි වෙනවා. ටික මේ බෙල්ල හිර කරගෙන පළවෙනි වෙලාවේ මුල් වෙලාවේදී ටිකක් කෑ ගැහුවට ටික වෙලාවකදී උගුරු දණ්ඩ හිර වෙද්දී මෙයාගේ කටින් ශබ්ද පිට වෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ හුස්ම ගන්න බැරි වෙනවා. හැබැයි මෙයාට මට හුස්ම ගන්න බෑ මම මැරෙන්න එනවා කියලා කියන්න බෑ. මෙයා පිටිපස්සේ නැකනට පේන්නේ නැහැ. මොකද මෙයාට මෙයාගේ මෝනියර ඉරියව් පේන්නේ නැති නිසා. මේ වගේ අවස්ථක සමහර වෙලාවට උගක් වෙලාවට වෙන්නේ ගොඩක් ලොකු කලබලයක්නේ. ලොකු පිරිසක් එහා මෙහා දඟලනවා, පොර කනවා, රණ්ඩු වෙනවා, ගහ ගන්නවා. මේ අතරේ තමයි මේ වගේ දෙයක් වෙන්නේ. මේ වගේ වෙලාවට මෙයාට හුස්ම ගන්න බැරුව ගිහින් මෙයා මැරුණොත් එහෙම මෙයාට වගේම අර හිරකරගත්තු කෙනාටත් ලොකු ගැටලුවක් වෙනවා. මෙයාට ජීවිතේ නැති වෙනවා. ඒ වගේම හිරකරගත්තු කෙනාට ජීවිත හානියක් කරා කියන චෝදනාව පැඩ වෙනවා. වරදිකාරයෙක් වෙනවා. මේ නිසා කවුරු හරි කෙනෙක් ඔබේ යාළුවෙක් හරි ඔබේ තරහකාරයෙක් හරි යම්කිසි අනවශ්‍ය විදිහ බලපෑමක් කරනවා නම් යම් නිලධාරියෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිලධාරියෙකුට කරන උද්ඝෝෂණයක් කරන දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක මෙහෙම හිරකරගත්තත් එහෙම අපිට ගන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය මොකක්ද? ඔබට පේනවා ඇති මෙයාගේ මේ හිර කරගෙන ඉන්න අත ආරම්භයේ තියෙන මේ උරහිස් මෝඩුවේ. ඒ වගේම මේ අත වී අකුරු හැඩයට ඇවිල්ලා වෙනවා බෙල්ල උරු දණ්ඩ හිර වෙලා මේ අත ඉවර වෙනවා මෙයාගේ පපුව ගාවින්. එහෙම නැත්නම් මෙයාගේ බෙල්ල අවසන් වෙන කොටසින්. දැන් මෙයා මේක මේ වී අකුරක් හැඩයට ගියාම මේ කරුවක වගේ හිර වෙලා තියෙන්නේ. මෙයා දඟලන දඟලන මේක වෙන්නේ තව තව හිර වෙන එක. ඉතින් අපි බලන්න ඕන මේ ගැටය අපි ගැටේ සාමාන්‍යයෙන් විවහාර කරන ගැටයක් දාගත්ත කියලා. මේ ගැටේ මෙහෙම දාගෙන තියෙනකොට මෙයා මේකෙන් බේරෙන්න මේ පැත්තට දඟලන්න දඟලන්න වෙන්නේ තව තව හිර වෙනවා. උඹ දෙනෙක් කරන්නේ මේක මේ අතර ලිහා කර දුවන්න හදනවා. මේ ඉස්සරහට යන්න හදනවා. පැත්තට යන්න හදනවා. හැබැයි අපි කරන්න ඕනේ මේ බාහුව ගමන් කරලා තියෙන අත කපේ ශරීරය ගිනියන්න ඕන. මුලින්ම මේක අපි ලිහා ගන්න කරන්න ඕන දේ තමයි මෙයා දැන් අල්ලගෙන දකුණු අතින් ඉන්නේ. දකුණු අතින් අල්ලගෙන හිටියොත් එහෙම අපේ දකුණු කකුල පැත්තට ඇඟේ බොඩි එකෙන් පිටට ගෙනියන්න ඕන. ඒ කියන්නේ හිප් ටර්න් එක එක්ක පිටට හැරෙන්න ඕන. මෙයා වම් අතින් මෙයා වම් අතින් අල්ලන් හිටියොත් එහෙම වම් කකුල හිප් ටර්න් එක එක්ක අනිත් පැත්තට ගෙනියනවා. බොඩි එකේ උඩ කොටස එහෙමම තියෙනවා. දැන් මෙයා මේ විදිහට මේ අඟ පැත්තට පහතට මම මේ අත ගත්තේ මේ විදිහට අල්ලගෙන ඉන්නවා. එතකොට මෙයා කරන්න ඕනේ මෙයාගේ වම් කකුල දකුණු කකුල මේ පැත්තට ගේන්න ඕන. හිප් ටර්න් එක කරන්න ඕන. දකුණු කකුල පිටින් දිපේ. එතකොට ඔයාලට පේනවා ඇති ඔබ සිරුරේ යන පේන ඇති මේ මේ අත යම් ප්‍රමාණයකට ලිහිල් වීමක් වෙනවා. මේ ශරීරය අර උගුර හිර කරන් හිටපෙක ඒ අර ග්‍රිප් එකක් දාගෙන ඉඳපෙක යම් ප්‍රමාණයකට ලිහිල් වීමක් සිද්ධ වෙනවා. එතකොට මෙයා ඊළඟට කරන්නේ ඉනේ උඩ කොටසත් එක්කම තදින් ඉන හරවනවා. මේ විදිහට. දැන් ඔබට පේනවා ඇති මේ අත ලෙහිලා මේ අත දිගහැරෙනවා. දැන් අපි සටන් කලාව ඉගෙන ගන්න කෙනෙක් නම් මෙයාගේ ප්‍රතිවාදියාගේ ශරීරයේ මර්මස්ථාන රාශියක් මේ පපුවේ උඩ කොටසේ පිහිරලා තියෙනවා. විශාග්න නිල තියෙනවා, ක්ෂණික මරු නිල තියෙනවා, ඒවා අඩපණ නිල තියෙනවා. මේ වගේ වෙලාවක අපි සාමාන්‍යයෙන් අඩපණ නිලයක් හෝ විශාග්න නිලයක් තමයි පහර දීමක් කරන්නේ. හැබැයි ඔබ සටන් කලාව ඉගෙනගෙන නැති කෙනෙක් නිසා, ගැඹුරින් හදාරන්න නැති කෙනෙක් නිසා මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ තමයි මෙයාව තල්ලු කරලා ඉවරලා ඈතට දුවන එක. කරන්නේ අපි අර ග්‍රිප් එකට ඉර වෙලා මේකෙන් බේරෙන දඟලන. එහෙම දඟලන දඟලන තව තවත් මෙහෙම අත හිර වෙලා උගුරු දණ්ඩ හිර වෙලා ජීවිත හානියක් වෙන එක ඔබ මේ වගේ අවස්ථාවකට ලක් වුණොත් එහෙම හොඳට මතක තියාගන්න ඕන. ඔබගේ දකුණු පාදයේ ශරීරයෙන් අනිත් පැත්තට ගෙනියන්න, හිප් ටර්න් එකක් කරගන්න, බොඩි එක කරකවන්න, මේ ගැටෙන් ලෙහෙන්න, බේරෙන්න. එතකොට මෙයා වම් පැත්තෙන් ඇල්ලුවොත් එහෙම වම් අතකින් නම් හිර කරාන හිටියේ මේ කකුල මේ පැත්ත කකුල එහා පැත්තට ගෙනිච්චා, හිප් ටර්න් එකක් ගත්තා, බොඩි ටර්න් එකක් ගත්තා, මේකෙන් ග්‍රිප් එකෙන් බේරුණා.